හොඳයි අයබෝන් අපි මේ වීඩියෝ එකෙන් හම්බ වෙන්නේ පස්වෙනි පාඩමේ තවත් එක් කොටසකට අස්ති පද්ධතිය මානව අස්ති පද්ධතියේ ගාත්‍රා සැකිල්ල ගැන අධ්‍යයනය කරන්න. කලින් අපි අධ්‍යයනය කරලා තියෙනවා ආක්ෂක සැකිල්ල සම්පූර්ණයෙන්ම ඉස්කබල ඒ කොටස් ටික ඉස්කබල කෂේරුව ආක්ෂක සැකිල්ලට අනෙක් කොටස් පරිශු සහ පුරෝස්තිය කියන කොටස් අධ්‍යයනය කරා කලින් වීඩියෝ වලින්. ඊට පස්සේ අපි මේකෙන් කතා කරන්න දෙනවා ගාත්‍රා සැකිල්ල කොහොමද සකස් වෙලා තියෙන්නේ සහ ඒකේ කාර්යභාරය මොකක්ද කියන එක. ගාත්‍රා සැකිල්ල මානව ගාත්‍රා සැකිල්ල ප්‍රධාන වශයෙන් හැදිලා තියෙන්නේ අපි කියනවා ගාත්‍රා සහ මේකලා වලින් කියලා. හරිද? ගාත්‍රා සහ මේකලා වලින් තමයි ගාත්‍රා සැකිල්ල හැදිලා තියෙන්නේ. ඒක ගාත්‍රා සැකිල්ල කිව්වම ඕගොල්ලන් දන්නවා ගාත්‍රා කියන්නේ මොනවටද? අපේ arms කියන අත් සහ කකුල් කියන එක. අත් කකුල් විතරක්ම නෙමෙයි ඊට අමතරව තවත් කොටස් විදියට සම්බන්ධ වෙනවා මේකලා. මේවට හඳුන්වන්න පුළුවන් අපිට ගාත්‍රා ආක්ෂක සැකිල්ලට සම්බන්ධ කරනවා view විදියට අපිට කියන්න පුළුවන් මේකලා. හරි? ආක්ෂක සැකිල්ලත් ගාත්‍රා අතර ගාත්‍රා ආක්ෂක සැකිල්ලත් අතර සම්බන්ධය පවත්වා ගන්න මේකලා වැදගත් වෙනවා. ගාත්‍රා විදිහට අපිට තියෙන වර්ග දෙකක්. ඒ තමයි පූර්ව ගාත්‍රා සහ අපර ගාත්‍රා. මේකලා කොටස් දෙකක් තියෙනවා. එකක් පුර මේකලා අනික ශ්‍රෝණි මේකලා. හරි. ඔන්න විදිහට ගාත්‍රා සැකිල්ල අපිට වර්ග කරන්න පුළුවන් යම් කිසි ආකාරයකින්. පූර්ව ගාත්‍රා කියන්නේ අත් හදන අත් කියලා අපි සලකන සාමාන්‍ය ව්‍යවහාරයේ. අපර ගාත්‍රා කියන්නේ කකුල්. මේකලා විදිහට ශ්‍රෝණි මේකලා කියන්නේ කකුල් ආක්ෂක සැකිල්ලට සම්බන්ධ කරනවා වූ ව්‍යුහ. උර මේකලා කියන්නේ අත් ආක්ෂක සැකිල්ලට සම්බන්ධ කරන ව්‍යුහ. ප්‍රොණය කියන දේවල් ටික ගැන තමයි අපි මෙතෙන්දී ප්‍රධාන වශයෙන් අධ්‍යයනය කරන්නේ. හරි. උර මේකලා ශ්‍රෝණි මේකලා සහ ඒ කොටස් තියෙනවා. හරි. ඊළඟට මේ මෙතනින් පටන් ගන්නවා අපි. හරි. උර මේකලා වලින් අපේ කතාව පටන් ගන්නවා. හරි. එතනින් පටන් ගත්තම ලේසි. මොකද එතනින් පටන් අරන් ඊට පස්සේ පූර්ව ගාත්‍රය ගැන කතා කරනවා. ඊළඟට ශ්‍රෝණි මේකලා වලින් පටන් අරන් අපර ගාත්‍රය ගැන කතා කරනවා. ඊට මේ කොටස සම්පූර්ණ වෙනවා. උර මේකලාවක් ප්‍රධාන වශයෙන් උර මේකලාවට අයත් වෙනවා අස්ථි වර්ග දෙකක්. හරි. උර මේකලාවට ප්‍රධාන වශයෙන් අයත් වෙනවා අස්ථි වර්ග දෙකක්. ඒ අස්ථි වර්ග දෙක තමයි මෙතනම වර්ගීකරණයට දැම්මොත් එක අස්ථි වර්ගයක් තමයි අක්ෂකාස්ති. අක්ෂකාස්ති දෙවෙනි අස්ථි වර්ගය තමයි අංශ ඵලක. කියනවා අපේ උර මේකලා විදිහට තියෙන කොටස් දෙක. ඒ කියන්නේ දෙපැත්තෙන් තියෙනවා. ඒ නිසා යුගල විදිහට මේවා තියෙන්නේ. හරි. උර මේකලා දෙකක් තියෙනවා. ඒ අනුව ඒ දෙක හැදිලා තියෙන්නේ අක්ෂකාස්ති යුගලයකින් සහ දෙපැත්තේ. හරි. අපේ දෙපැත්තේ තියෙන ව්‍යුහ දෙකක් නිසා මේවා යුගල වශයෙන් අපිට තියෙනවා. මේ අක්ෂකාස්ති යුගල සහ අංශ ඵලක. හරි. අංශ ඵලක යුගල දෙක. යුගල දෙකක් නෙමෙයි අංශ ඵලක යුගල. හරි. ඒ කියන්නේ අංශ ඵලක දෙකක් අස්ති දෙකක් තියෙනවා අපේ පුර මේකලාවට. හරි. මේ දෙකට තමයි ගාත්‍රා පූර්ව ගාත්‍රා සම්බන්ධ වෙන්නේ. අපි බලමු මුලින්ම දැන් මේ අක්ෂකාස්ති. අක්ෂකාස්ති කියලා කියන්නේ කොයි වගේ අස්තියක්ද කියන එක. ඒකෙදි මේ අක්ෂකාස්ති තමයි ප්‍රධාන වශයෙන් පුරෝස්තියට සම්බන්ධ වෙලා තියෙන කියලා අපි කතා කරලා කලින් මතක තියෙ ඔයගොල්ලන්ට අර පුරෝස්ති මිට කියලා අපි කතා කරා අක්ෂකාස්මේ අක්ෂක සැකිල්ලට අයිති පුරෝස්තිය ගැන කතා කරද්දී පුරෝස්ති මිටට සම්බන්ධ වෙනවා කියලා කතා කරා. මෙන්න මේ කියන අක්ෂකාස්ති. දැන් මේ රූපයක් මම දාලා තියෙනවා. ඒ රූපේ බලන්න ඕගොල්ලන්ට පේනවා ඇති මේ විදිහට මේ තියෙනවා. මෙන්න මේ දණ්ඩාකාරව නිකන් නැමුමක් සහිතව තියෙන පොඩි නැමුමක් සහිතව තියෙන අස්තිය තමයි පැතිලිය පේනවා යන්නේ. මේක තමයි අක්ෂකාස්ති කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ මේ උරහිස හදන අස්තිය තමයි ඔය අක්ෂකාස්තිය කියලා කියන්නේ. හරි. උරපත් නෙවෙයි උරහිස් ඇටය. හරි. එහෙනම් අපිට මේක අතට අහු වෙන අස්තිය වෙනවා. හරි. මේ විදිහට අර මේ හරහා යන අස්තිය මේ අක්ෂකාස්තිය වෙනවා. ඊට පස්සේ අක්ෂකාස්තිය කියලා සම්බන්ධ වෙනවා
මෙන්න මේ වගේ ටිකක් පැතර්න් හරිද පැතර්න් ත්‍රිකෝණාකාර අස්තියකට හරි මේක මේක පැතර්න් උරපත් වැටේ කියලා අපි කියනවා උරපත් කියලා කියනවා සාමාන්‍ය ව්‍යවහාරයේ ඒක තමයි අපි විද්‍යානුකූලව කියන අංශඵලක අස්තිය කියන්නේ අපිට ඒකත් වම් හා දකුණු විදිහට අස්ති යුගලක් විදිහට තියෙනවා අක්ෂක අස්ති ඒ වගේ යුගලක් තියෙනවා අක්ෂක අස්තිය ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ප්‍රදේශයකින් එක්කන්තයකින් පුරෝස්තියට සම්බන්ධයි අනෙක් අන්තයෙන් අංශඵලක අස්තියට සම්බන්ධ වෙනවා ඒ සඳහා යට සඳහන් මොනතර තියෙනවා මේ අංශඵලකයේ තියෙන්නේ මෙන්න මේ පැත්තේ නෙමෙයි දේහය අපේ දේහ පූර්ව ප්‍රදේශෙ නෙමෙයි අපර ප්‍රදේශයට වන්නත් ඒ කියන්නේ පිට ප්‍රදේශයෙන් තමයි මේ අස්තිය පේන්නේ හරි මේකත් පේනවා කියලා හරි අත්තුස්සති මේ වගේ කරද්දී මේ අංශඵලක අස්තිය හොඳට වෙන් වෙනවා පේනවා අස්ති පද්ධතියක ඕගොල්ලෝ බැලුවොත් විශේෂයෙන් මේ මෙන්න මේ විදිහ නිකන් අර පොඩි නිකන් ආවරණයක් හරි අපි ජැකට් එකක් වදාන ඒ වගේ නිකන් ආවරණයක් විදිහට මේවා පේන හරි පැහැදිලිද ඒක පැතලි පැටියාකාර අස්තියක් ඒතර එකෙන් අර අභ්‍යන්තරාවයට ආරක්ෂාව ඒ වගේම සන්ධිවල මේ අපේෂි සන්ධානය වල කෘෂිසපයන වගේ ගොඩක් වැදගත් වෙන ව්‍යුහයක් මේ අංශපත්ත ඒතර මේ අංශපත්ත අස්තියේ විශේෂිත වූ ව්‍යුහයක් තියෙනවා ඒක නිකන් කුහරයක් වගේ හරි මෙලයි කුහරයක් වගේ ව්‍යුහයක් තියෙන්නේ හරි මෙන්න මේ වගේ ව්‍යුහය මෙන්න මේ කුහරයට අපි කියනවා ග්ලෙනොයිඩ් කුහරය කියලා මොන කුහරයද කියන්නේ ග්ලෙනොයිඩ් මෙන්න මේකට හරි ග්ලෙනොයිඩ් කුහරය කියලා කියනවා ඒ ග්ලෙනොයිඩ් කුහරයට තමයි ඉස්සරහ තියෙන මානවයාගේ පූර්ව ඝාතකය හදන ප්‍රගණ්ඩාස්තියේ හිස ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ හරි ප්‍රගණ්ඩාස්තිය එන මේක හරි. හරි ඒ කියන්නේ අත්තේ දැන් අතහ ගන්න යන්නේ හරිද? අතහ ගන්න යනකොට අත්තේ අත ඇවිල්ලා සම්බන්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ කියන අංශඵලකයේ තියෙන ග්ලෙනොයිඩ් කුහරයට. අත්තේ මුල් කොටස හරි මම අත වෙනවා දින්න කොහරිද? මෙන්න අත තියෙනවා නේද? මම අත්දැකලායි මේකේ සාමාන්‍යයෙන් අස්ති තියෙන්න ඕනේ 30ක් හරි 30ක් තියෙනවා කියලා බලමු 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 11යි 5යි 16යි 16යි 3යි 20යි 20යි 3යි 24යි 26යි නෑ මම ඉතින් තුන ගන්නවා දැන් තව පේජ් එකක් සරලව හරි මේ පූර්ව ගාත්‍රයේ අස්ති තියෙනවා 30ක් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ අස්ති 30 නම් කරන්ද හරියටම මේක තමයි අපේ මෙන්න මේක. ඒ කියන්නේ වැලමිට ආශ්‍රිතව මේ කියන කොටස මේ අස්තිය එක ටිකක් ශක්තිමත් විශාල අස්තියක් වෙනවා. ඒකට කියනවා අපි ප්‍රගණ්ඩාස්තිය. මේ නම කියන තියෙන්නේ මේ තමයි ප්‍රගණ්ඩාස්තිය. හරි. මෙන්න මේක තමයි ප්‍රගණ්ඩාස්තියේ හිස කියනවා විශේෂ නම් කරේ. ඒකට එයා ටිකක් අර මේව විශේෂිතව සකස් වෙලා තියෙනවා මිටකින් වගේ හිසක් එක තමයි ප්‍රගණ්ඩාස්තිය සමන්විත වෙලා තියෙන්නේ. ඒ ප්‍රගණ්ඩාස්තිය තමයි මෙන්න මේ කියන අංශඵලක අස්තියේ තියෙන ග්ලෙනොයිඩ් කුහරයට කියලා සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙනවා හරිද? ඊට පස්සේ අපි නම් කරගත්තොත් අස්තියේ මුලින්ම ඊට පස්සේ මෙයා සම්බන්ධය තියෙනවා ඊළඟට මෙන්න මේ අස්ති දෙකට මේ අස්ති දෙක මේකට කියනවා අරාස්තිය. අරාස්තිය මේක මේක ටිකක් අරාස්තිය ටිකක් මහත් අස්තියයි. අනික අන්වරාස්තිය.
මේ අරාස්තිය අනරාස්තිය දෙක එකට join වෙලා තියෙන්නේ. A අස්ති දෙක හරි A අස්ති දෙකත් එකට join වෙලා තියෙන්නේ. ඒ වගේම A අස්ති දෙක ප්‍රගණ්ඩ අස්තියේ විදුර කෙළවර එක්ක සම්බන්ධ වෙලා සන්ධානය වෙලා තියෙනවා. ඒ වගේම අරාස්තිය තමන්ගේ අවිදුර කෙළවරින් ප්‍රගණ්ඩ අස්තිය එක්කත් ඒ වගේම විදුර කෙළවරින් මෙන්න මේ කියන අස්ති පේලි දෙකක් ඕගොල්ලන්ට පේනවා ඇති. පැහැදිලිව ඉතන පේනවා ඕගොල්ලන්ට හරි. මේ විදිහට පේලි දෙකක් හරි විදිහට අස්ති 8ක් හැදිලා තියෙනවා හරි 1 2 3 4 5 6 7 8 අස්ති 8ක් හැදිලා තියෙනවා මේ අස්ති වලට අපි කියනවා හස්ත කූර්ජාස්ති කියලා මොනවාද හස්ත කූර්ජාස්ති ඊට පස්සේ මෙන්න මේ 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 අස්ති වලින් තමයි අපේ මැණික් කටුව හදන්නේ හරි ඒ වැඩි විස්තර මම කියන්න යනවා ඔක්කොම පැහැදිලි කරගෙන නැවතත් ආවා මේ නම්කරණය කරන්න ඉගෙන ගන්න මෙන්න මේ අස්ති හරි ඒ හස්ත කූර්චාස්ති වලට සම්බන්ධ වෙලා විදුරව පවතින අස්ති අපි කියනවා හස්ත කූර්චෝ පරි හස්ත කූර්චෝ පරි අස්ති හරි හස්ත කූර්චෝ පරි අස්ති මෙන්න මේවා ඒවෙන් තමයි අපි අල්ල හදන්නේ හරි අල්ල හදන අස්ති එතකොට අපි මෙතන ඉඳලා පටන් අරගෙන උරේසේ ඉඳලා පටන් අරගෙන වැල මිට ඊට පස්සේ වැල මිටෙන් එහාට මැණික් කටුව අල්ල දක්වා ඇවිල්ලා තියෙනවා අල්ලෙන් පටන් ගන්න මොනවද ඇඟිලි ඇඟිලි වලත් ඇතුලේ තියෙනවා අස්ති ඒ අස්ති සාමාන්‍යයෙන් තුන ගන්න අල්ල හදන අස්තියත් එක්ක කුර්චෝ පරි අස්තියත් එක්ක ගත්තාම අනෙක් ඇඟිලි වල සාමාන්‍යයෙන් ඇඟිලි පුරුක් තුන ගන්න තියෙනවා මහත් ඇඟිල්ලට ඇඟිලි පුරුක් දෙකක් හම්බ වෙනවා එයාගේ අල්ල හදන අස්තිය කියලා එක විශේෂයක් නැහැ ඒ නිසා අපි සාමාන්‍යයෙන් කියන ව්‍යවහාරය කියන්නේ සාමාන්‍යයෙන් ඇඟිලි පුරුක් තුන ගන්න තියෙනවායි කියලා හරි මොකද මාපට ඇඟිල්ලට ඒකට ඇඟිලි පුරුක්ක් කියනවනේ හස්ත කෝණ්ඩිය පරිවර්තය එයාට කතා වෙන්නේ නැහැ ඒ අනුව ඔන්න ඔය විදිහට අස්තියකින් මානව පූර්ව ඝාතකය සමන්විතයි මේ වගේම තමයි අපිට තියෙන ඝාතකය හරි හරි ඊට පස්සේ අපි පොඩ්ඩක් විස්තරයට කතා කරමු දැන් මේ ප්‍රගණ්ඩාස්තියේ හිස්ස ග්ලෙනොයිඩ් කෝණය සමග සම්බන්ධ වෙනවා කාගේද අංශ ඵලකයේ තියෙන එහෙම සම්බන්ධ වෙලා එයා එතන හදනවා එක්තරා විදිහක සන්ධියක් ඒ සංධියට නමක් තියෙනවා ඒ සංධිය අපි කියනවා මොන සංධියක් කියලාද ගෝල කුහර සංධි ගෝල කුහර මේක සංධියත් මේ මම අපව විස්තර කරන්නේ නැහැ ගෝල කුහර සංධිය කියන එක මෙතනදීම කතා කරලා අවසන් කරනවා හරි ගෝල කුහර සංධිය කියලා කියන්නේ ඒ වගේ නිකන් පොඩි කුහරයක් වගේ තියෙනවා හරි අවපාතනයක් වගේ මේ වගේ තියෙනවා අවපාතනයක් වගේ පොඩියට ඔන්න වගේ අවපාතනයක් තියෙනවා මෙහෙම මේ අවපාතනයට ඇවිල්ලා මෙහෙම යම් කිසි අස්තියක කොටසක් ජොයින් කරනවා හරි එහෙම ජොයින් වුණා ඊට පස්සේ ඒ හැදෙන සංදේය ඒ වගේ හැදෙන සංදේයට අපි කියනවා ගෝල කෝර සංදයක් කියලා හරි කෝරයක් ඇතුළට බෝලයක් ඇතුළට ආවේ හරි ඒකයි එහෙම ගෝල කෝර සංදයක් කියලා කියන්නේ මේ වගේ සංදේයකට ඇත්තටම ලොකු පරාසයක චලන ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා දෙකේ තුන ඒක විශේෂත්වයක් ඒ වගේ චලන රාශිය මෙයාගේ තියෙනවා කාගේද මේ සංදේය මේ සංදේය ගෝල කෝර සංදයක් වෙනවා ඒක අපි නම් කරන්න පුළුවන් ඒ සංදේය මොන සංදේය කියලාද උරහි සංදේය කියලා පුරේ සාධන සංධිය පුරේ සංධිය ගෝල ගෝල සංධි වර්ගයට අයිති සංධිය වෙනවා හරි එතකොට මෙන්න මේ කියන සංධිය මගින් ඇති කරන්න පුළුවන් විවිධාකාර වූ චලන තියෙනවා හරි චලන රාශියක් මේ වගේ සංධියකට ඇති කරන්න පුළුවන් නේද දැන් අපේ අත ගැන හිතලා බලමු මේ අත අපිට විශාල පරාසයක චලන දක්වන්න පුළුවන් නේද ඒ චලන වල විවිධ නාම තියෙනවා ඒක තමයි නාම තමයි ගැටලුවනේ හරි මුලින්ම සම්මින්ජනය සම්මින්ජනය ප්‍රසර්ජනය මෙතන කියනවා ෆ්ලෙක්ෂන් ඉංග්‍රීසි වලින් ෆ්ලෙක්ෂන් එක්ස්ටෙන්ෂන් හරිද ෆ්ලෙක්ෂන් එක්ස්ටෙන්ෂන් ඒ කියන්නේ මෙන්න මෙහෙම හරි ස එක්ස්ටෙන්ෂන් ප්‍රසර්ජනය දිගහැරීම වගේ මෙන්න සම්මින්ජනය ළඟට ගන්නවා හරි දිගහැරෙනවා සම් ප්‍රසර්ජනය මේක මේක extension මම මේ කරන්නේ මෙන්න සම්මින්ජනය ප්‍රසර්ජනය කරනවා කියන ටික කරනවා කියන extension හරි මෙන්න සම්මින්ජනය කරා ප්‍රසර්ජනය සම්මින්ජනය හරි ඊළඟට ආය කියනවා අභිනයනය අභිනයනය අපනයනය කියලා අපනයනය කියන්නේ රට යනවා නෙමෙයි අපනයනය අභිනයනය කියන එකට අපි කියනවා adduction A-double-D adduction abhinayane
අපනයන එක කියනවා abduction හරි ABD abduction මේකෙන් අදහස් වෙන්නේ දේහයෙන් ඉවත් කරලා දැන් අර කලින් කරේ මෙහෙමනේ ඉතින් ඊට පස්සේ මට ආයේ මේ පැත්තට හරි ඔය කැමරාව පැත්තට ගලවන්න පුළුවන් ඒක මම මේ පැත්තට දැල්ල කරනවා නැත්නම් කැමරාව ගැලවිලා යයි අභිනයනය කියන්නේ දේහයෙන් මධ්‍ය දෙසට යන එක අපනයනය කියන්නේ දේහයෙන් ඉවතට චලනය කරන එක කියන්නේ මෙහෙම ඉන්නවා ඔන්න අපනයනය මෙන්න අභිනයනය අපනයනය අභිනයනය හරි ඊළඟට ආයේ කරන්න පුළුවන් මට භ්‍රමණය කරන්න පුළුවන් නම් රොටේෂන් භ්‍රමණය කුවරේ වටවට භ්‍රමණය මෙහෙම භ්‍රමණය කරන්න පුළුවන් ඒ භ්‍රමණය කරනවා හරි කුවර භ්‍රමණය කරන්න පුළුවන් අස්තිය ගෝල ගෝල සන්ධිය මත භ්‍රමණය ඔව් ඊට පස්සේ ආයතන වර්ගයක් කරන්න පුළුවන් මට භ්‍රමණය ඊට පස්සේ පරිණයනය පරිණයනය ඔය ඔයගොල්ලෝ අහලා තියෙනවද මේ පෘථුවිය භ්‍රමණය වෙනවා ඒ වගේම පරිභ්‍රමණය වෙනවා කියලා ඒ වගේම තමයි භ්‍රමණය කියන්නේ මේක කුහර සන්ධිය ළඟින් මට පුළුවන් චලනය කරන්න ඒ විතර නෙමෙයි ඊට පස්සේ මට අත මෙහෙම අරගෙන අත මෙහෙම චලනය කරන්න පුළුවන් වෘත්තාකාර පත්‍යයක කොන් වගේ විදිහට වෘත්තාකාර පත්‍යයක මේ විදිහට චලනය කරන්න පුළුවන් වගේ විදිහට අන්න ඒකට කියනවා පරිණායනය කියලා. හරි චලන ටික හරිනම් හරි සම්මිංජනය සම්මිංජනය කියන්නේ මෙහෙම සම්මිංජනය ඊළඟ ප්‍රසර්ජනය. ඊට පස්සේ අභිනයනය කියන්නේ ලං කරගෙන ඉන්න එක මෙන්න අපනයනය. අපනයනය අභිනයනය. දැන් භ්‍රමණය කියන්නේ මෙහෙම. ඊළඟ පරිණායනය කියන්නේ භ්‍රමණයත් එක්කම මුළු අතම ගාත්‍රයම චලනය කරනවා මේ විදිහේ පතේ. ඒතර ඒ චලන සියල්ලම පෙන්වන්න පුළුවන් ඒ අනුව මෙන්න මේ කියන සන්ධිය වෙත. ඒ අනුව අපි කියනවා මේක හොඳ සංදියක් ගොඩක් චලන පෙන්වන්න කරන්න පුළුවන් ගොඩක් හොඳ සම්බන්ධයක් දැඩි සම්බන්ධයක් නැහැ මෙයාගේ ඒ නිසා තමයි මේ විදිහට විශාල ප්‍රමාණයකට චලන කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ වගේම තමයි හයියෙන් කවුරුරැ අතක් ඇදලා එහෙම මෙව කරොත් ගැලවිලා යන්න තියෙන හැකියාවත් වැඩි මේ උරහිස සංදිය හරි උරහිස සංදිය පයින්න පුළුවන් හරි එතන පන්න ගන්න නැතුව චලන කරාට කමක් නැහැ ඕන චලනය හරි හරි ඒ අනුව මේ චලන ටික ඔයගොල්ලෝ හදා ගන්න ඕනේ අනුව ගෝල කෝර සංදියකට ආවේනික චලන ටික තමයි මේ කියන්නේ මේ චලන ටික හරි එතනදි තේ කතා කරනවා ආපෝ ඒක කතා කරන්නේ නැහැ දැන් මම මෙතන කියුවේ හරි ඊට පස්සේ මෙන්න ප්‍රගණ්ඩාස්තිය ප්‍රගණ්ඩාස්තිය ගැන කතා කරලා ඉවරයි ඊළඟට අපි එනවා මම එක තැනකට කිව්ව ප්‍රගණ්ඩාස්තිය අවිදුර කෙලවර සහ විදුර කෙලවර කියලා අවිදුරයි කියලා කියන්නේ ළඟයි කියන එක ඒ කියන්නේ දැන් මම මේ අත දිග හරියොත් මේ මගේ ප්‍රගණ්ඩාස්තිය නම් ඒතර මෙයාගේ විදුර කෙලවර ඒ කියන්නේ දේහයේ මධ්‍යක්ෂයේ ඉඳලා ඈතින් තියෙන කෙනෙක් එක තමයි විදුර කෙලවර කියන්නේ දේහයේ මධ්‍යක්ෂයට ළඟින් තියෙන කෙනාට අපි කියනවා අවිදුර කෙලවර කියලා එනවා මේක අවිදුරු කෙලවර මේක විදුරු කෙලවර රූප සටහන එනවා මේක අවිදුරු කෙලවර එනවා අවිදුරු කෙලවර තමයි වෙනවලු කෝරේ හතක් එක සංදීය ගෝල කෝර සංදීය හතක් විදුරු කෙලවර මොනවද කරනවද අරාස්තිය හා අනුරාස්තිය සමග සම්දානය වෙනවා ජොයින්ට් වෙනවා එතනින් හදනවා යා මොන සංදීයද වැලමිට සංදීය මේක වැලමිට සංදීය වැලමිට සංදීයට ඉතර ලොකු දෙයක් කරන්න බෑ මෙන්න මේ වගේ හරි මේ චලන වලින් ලොකු චලන ප්‍රමාණයක් වැලමිට සන්ධියට දක්වන්න බෑ වැලමිට සන්ධිය කියන්නේ මෙන්න මෙන්න තියෙන වැලමිට සන්ධිය හරි ඒක මොන වගේ සන්ධියක්ද දොර අරිනවා වනවා වගේ නේ කොච්චරයි ආය කරකවන්න මෙව කරන්න එතන මෙව කරන්න බෑ හරි එනවා වැලමිට සන්ධියට අපි කියනවා ඒ සන්ධිය වර්ගය තමයි අසව සන්ධිය කියලා හරි මොන සන්ධිය කියන්නේ අසව සන්ධිය කියලා හරි එනවා අසව සන්ධියකට පුළුවන් වෙලා තියෙනවා ලොකු දෙයක් කරන්න බෑ අසව සංදි මගින් සම්මිඤ්ඤණ හා ප්‍රසර්ජන අසව සංදි මෙන්න මේ දෙක විතරයි අසව සංදිකින් කරන්න පුළුවන් වෙන්නේ සම්මිඤ්ඤණය ප්‍රසර්ජනය නමනවා දිගාරිනවා හරි ෆ්ලෙක්ෂන් එක්ස්ටෙන්ෂන් සම්මිඤ්ඤණය ප්‍රසර්ජනය ඒක තමයි කරන්න පුළුවන් වෙන්නේ වැලමිට සංදියට වැඩි කරන්න බෑ වැඩි පර්මනන්ට් එකම කරා පරිණායනයක් නැත්නම් අපනායනයම කරන්න බෑ මෙහෙම නම්ලා ඉවත් ආයේ 180 කට වගේ චලනය කරන්න බෑ පුළුවන් ඊට පස්සේ එහෙම දැනගෙන කළා අය මාස ගණක් ඉඳ වෙනවා හරි එනවා ප්‍රගණ්ඩාස්ති විදුර කෙලවර සම්බන්ධ වෙනවා අරාස්තියටත් අනරාස්තියටත් එතනින් හදනවා වැලමිට සංදිය ඒ අසව් සංදිය එයාට පුළුවන් වෙන්නේ සම්මිඤ්ඤණය හා ප්‍රසද්ධණය කියන channel දෙක පමණ අරාස්තිය හා අනරාස්තිය මම කලින් කිව්වා ඒ දෙන්න එකට බැඳිලා ඉන්නේ හරි එයාත් විදුර හා අවිදුර කෙලවර වලින් එකිනෙකට බැඳිලා ඉන්නවා මේ අස්ති දෙක ගිහිල්ලා සම්බන්ධ වෙනවා ඊළඟට යාළුවගේ විදුර කෙලවරින් සම්බන්ධ වෙනවා කාටද හස්ත කෝල්ජාති වලට. දැන් හස්ත කෝල්ජාති කියලා කියන්නේ මැණික් කටුව හදන අස්ති මේවා එකිනෙකින් වෙන් වෙච්ච අස්ති අටක් විදිහට තමයි තියෙන්නේ.
ඒ අට පේලි දෙකක් විදියට මේකෙන් පේලි දෙක පැහැදිලිව ඒක ඕනන් පේනවා. ඒ අස්ති පේලි දෙක සම්බන්ධ වීම තියෙනවා කාටද? මෙන්න මේ කියන අරාබ්ධිය හා අනුරාබ්ධිය කියන කොටස් දෙක. එතකොට ඒකෙදි මෙහෙම කියනවා අරාස්තිය විදුර කෙලවර මෙන්න මේ අරාස්තියේ විදුර කෙලවර හස්ත කෝරුච්ඡාස්ති ඒව වටලා ගන්න එපා මේවා හස්ත කෝරුච්ඡාස්ති මේවා හස්ත කෝරුච්ඡෝ පරියස්ති හස්ත කෝරුච්ඡාස්ති තුනක් සමග හරි හස්ත කෝරුච්ඡාස්ති තුනක් සමග කවුරු එකතු වෙනවද සංධානය වෙනවද අරාස්තිය සංධානය වෙලා තමයි මණික්කට සංධිය හදන්නේ මේ සංධිය හදන්නේ හරිද අරාස්තිය මේ හස්ත කෝරුච්ඡාස්ති කියන්නේ මණික්කට හදන පේලි දෙකට ඇදලා තියෙන අස්ති තුනක් අස්ති කොටස් තුනක් එකතු වෙලා තමයි එයා මැනික්කට සංධිය හදන්නේ. එතනින් යන්න පුළුවන් වෙලා තියෙනවා තුනක් සමග සම්බන්ධ වෙලා අද්ද ඒක මම ලියන්නම් මෙතන. වැඩි මෙතන ලියන්නම්. උත් කුබ් ජනේ නිකුබ් ජනේ උත් කුබ් ජනේ නිකුබ් ජනේ ඒ කියන්නේ උඩු අත්ල උඩුවතට හැරවීම උත්කුප්ජනය අත්ලේ අඩියතට හැරවීම නිකුප්ජනය. එතකොට මේ අරාස්තිය ඇවිල්ලා සම්බන්ධ වෙලා තියෙනවා මෙතන හස්ත කෝරුචාස්ති තුනකට ඒ ඇදෙන සන්ධිය මැනිකට සන්ධිය මගින් තමයි මේ උපකාර කරන්නේ අත්ල උඩු කර කරන්නත් යටි කර කරන්න. එතන මම කිසිම වෙන වැලමිටවත් එහෙම නැමීමක් සිදු කරන්නේ නැහැ. මෙතනින් තමයි ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ප්‍රේකියාවලිය කරන්න දායක වෙලා තියෙන්නේ මේ අරාස්තිය හස්ත කෝරුචාස්ති සමග සාධන සන්ධි. මැණික් කටුවට ලොකු ප්‍රමාණයක චලන කරන්න බෑ. ඒකට හේතුව අස්ති කොටස් එකිනෙක සම්බන්ධ වෙලා තියෙනවා තදින්. ඒ නිසා ලොකු පරාසයක යට චලන කරන්න බෑ. අර කුප්ජනන නිකුප්ජනය කරන්නේ මැණික් කටුව මැණික් කටු අස්ති තුන අරාස්තියක හැදිලා තියෙන ඒ සන්ධිය මඟ. හරි. ඊට පස්සේ මෙන්න මේකට අපි පොදුවේ කියනවා මේ ප්‍රගණ්ඩාස්තිය සහිත කොටසට අපි කියනවා පූර්ව ගාත්‍රයේ උඩු බාහුව කියලා. මේකට අපිට කියන්න පුළුවන් පූර්ව ගාත්‍රයේ මන බාහුවද උඩු බාහුව. මේකට කියන්න පුළුවන් පූර්ව ගාත්‍රයේ යටි බාහුව කියලා. එමත් අපි ඒක නම් කරනවා. එහෙනම් මේ පූර්ව ගාත්‍රයේ යටි බාහුවේ අරාස්තිය අනුරාස්තිය කියන අස්ති කොටස් දෙකෙන් තමයි යටි බාහුව හැදෙන්නේ. ඒ අස්ති කොටස් දෙක හස්ත කෝරුචාස්තියක එකතු වෙලා මෙතනින් හදන මැනික්කට සන්ධිය තියෙනවා ලිස්ට් WRIST ලිස්ට් ජොයින් කියලා කියන්නේ. ඒතර එතන බඳින ඔරලෝසු තමයි රිස්ට් වොච් කියලා කියන්නේ. හරි මැනික් කටේ බඳින ඔරලෝසු. ඒතකොට මේකෙන් තියෙන අර විශේෂිත වූ චලනයක් තමයි මෙතනින් කිව්වේ අරාස්තිය සමග අර මැනික් කට අස්ති තුනක් එකතු වෙලා උත්කුප්ජනය වෙනවා නිකුප්ජනය කරන්න පුළුවන් අතල උදුකල් ක්‍රීමනා යට පෙරපුරේ. හරි ඊට පස්සේ ඒ කොටස් ටික හරි අටිබාහුවේ කොටස් ටිකත් හරි ඊළඟට හස්ත කෝරුචාස්ති වල විදුර පේලියේ තියෙන අස්ති. හරි මේ පේලිය කියන්නේ ඈති මධ්‍ය අක්ෂයට ඈතින් තියෙන පේලිය අස්ති. ඊළඟට සන්ධානය වෙලා තියෙනවා හස්ත කෝරුචෝ පරි අස්ති එක. හස්ත කෝරුචෝ පරි අස්ති තමයි කවුරු හදන්නේද? අල්ල හදන්නේ. ඒකට ඒවත් ලොකු චලනයෙන් පෙන්වන්න කරන්න අමාරුයි. හරි කෝරුචෝ පරි වල ඊළඟට තියෙනවා මෙන්න ඇඟිලි පුරුක් හදන අස්ති. ඇඟිලි පුරුක් හදන අස්ති තුන ගන්න සාමාන්‍යයෙන් ඇඟිල්ලට අනු වෙනවා. එනම් ඇඟිලි පුරුක් හදන අස්ති ගන්න ඔක්කොම තුන ඇඟිලි පහක් තියෙනවා. ඒක කියලා තියෙනවා තුන ගන්න තුන අර පහ 15ක් තියෙනවා ඇඟිලි පුරුක් හදන අස්ති. ඒත් මේ ඇඟිලි පුරුක් හදන අස්ති වලට පුළුවන් ප්‍රධාන වශයෙන් සම්මීඤ්ඤන ප්‍රසර්ජන අපිනයන අපනයන හා පරිණයන. හරි සම්මීඤ්ඤන පුළුවන් ප්‍රසර්ජන පුළුවන් අපිනයන අපනයන ඊට පස්සේ පරිණයන. හරි ප්‍රමණ කියලා විශේෂයෙන් සලකන්නේ නැහැ. ඇඟිලි සාධන අස්ති වලට සම්මීඤ්ඤන මේම සම්මීඤ්ඤන ප්‍රසර්ජන. ප්‍රසර්ජන කියන්නේ දික් කිරීම මේ සම්මීඤ්ඤන ප්‍රසර්ජන. ඊට පස්සේ අපව කරන්න පුළුවන් අපිට අපිනයනේ අපනයන. හරි දේ මධ්‍ය අක්ෂයේ දෙසට ඉවර. ඊළඟට පුළුවන් කැරපීම සිද්ධ කරන පරිණායනය කරන්න පුළුවන් නම් ඒ විදිහට ආකාර තුනක් පෙන්න ආකාර කීපයක් කරන වලින් පෙන්වන්න පුළුවන්
angle group වලට. හැබැයි ඒවා විශාල පරාසයක චලනය කරන්න බැහැ ගොඩක් වල වගේ හරි. පොඩි ප්‍රමාණයක චලනයක් පෙන්වන්න පුළුවන් හරි. හරි. ඒ දේවල් ටික තමයි ඊට පස්සේ අපෝ තියෙනවා මේ angle group එක කතා කරනකොට මෙන්න මේව කතාව බල ග්‍රහණය. ඊට පස්සේ angle group සහ හරිද අල්ල සාධන අත් කියන හස්ත පූර්ණ්‍යෝ පරියස්ති සහ angle group අතර තියෙන සම්බන්ධය හේතුවෙන් බල ග්‍රහණය කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මොනවා හරි දෙයක් මෙහෙම බදලා අල්ලා ගන්න පුළුවන් මේ. හරි. ඒක ගොඩක් සත්තුන්ට එහෙම නැහැනේ. අපි දකින්නේ නැහැ එහෙම. හරි. ඒගොල්ලන් මේ මාත්‍රිසකස්මක් නැහැ. ඒත් මෙතනින් අපිට ඒක හම්බ වෙලා තියෙනවා විශේෂිත වූ එකිනෙකට වෙනස් අස්ති වලින් තමයි මේ හැකියාවට හම්බ වෙලා තියෙන්නේ. හරි. ඒ අනුව අපිට පුළුවන් බල ග්‍රහණය කරන්න. ඒ කියන්නේ ගොරෝසු දේවල් අල්ලන්න, රණු දේවල් අල්ලා ගන්න හොඳින් තද දැඩි අල්ලා ගැනීමක් කරන්න පුළුවන්. ඒකට අපි කියනවා බල ග්‍රහණය කියලා. ඊළඟට තවත් ග්‍රහණ විශේෂයක් තියෙනවා ඒ තමයි මොන ග්‍රහණයද සූර්ය ග්‍රහණය. සූර්ය ග්‍රහණය නෙමේ යථාර්ථ ග්‍රහණය. යථාර්ථ එහෙම නැත්නම් මේකටම කියන තනම තමයි සියුම්. සියුම් ග්‍රහණය. ඒ කියන්නේ මොනවා හරි සියුම් දෙයක්. දැන් කරු ඉලි කට්ටක් වගේ අල්ල ගන්නවා කියලා. පෑනක් ඕගොල්ලෝ අල්ලගන්නේ. ආ මේක අපි කියනවා සියුම් ග්‍රහණය කියලා. ඉලි කට්ට මෙහෙම අල්ල ගමහන්න නෑ නේද? උඹ බල ග්‍රහණය කරගෙන අහන්න බෑ. දැනෙන්නේ මෙහෙම කියන්නේ නැහැ ඔය ළමයි තියෙන සමන්ලට සියුම් ග්‍රහණ අපිට තියෙන්න ඕනේ. සියුම් ග්‍රහණයක් කියලා කියන්නේ සියුම් ග්‍රහණයට සම්බන්ධ වෙලා තියෙනවා විශේෂයෙන් මහපට ඇඟිලි අනෙක් ඇඟිලි වලට ලම්බක පිහිටීම. මේ දැන් මෙහෙම මට තියෙනවා මේක ලම්බක පිහිටීමක්. හරි මෙයා මෙයාට ලම්බක පිහිටීමක්. මේ මූණට මූණ හම්බ වෙනවා. හැම ඇඟිල්ලකටම එයා ලම්බකව ඉන්නේ මූණට මූණලා. ඒක ඒ පිහිටීම මගින් අපිට මේ සියුම් ග්‍රහණය ලැබිලා තියෙනවා කියලා කියනවා. හරි මහපට ඇඟිල්ලේ තියෙන ඒ සාධන සන්ධිය මගින් විශේෂිත වූ view එක සැකසන මගින් ඒ අනුව ඔන්න ඔය කියන කරුණ ටික තමයි පූර්ව ගාත්‍රයට අදාළව අපි කතා කරන්න ඕන දේවල් ටික. හරි කොටස් ටිකත් හරි ඒ කොටස් ටික නම් කර ගන්න ඕගොල්ලෝ දැන ගන්න ඕනේ. ඊට අමතරව මේ කතා ටික තියන්න දැන ගන්න ඕනේ. හරි ඊට පස්සේ අපි ඊළඟ කතා කරමු. ඊළඟ ගාත්‍රය මොකද්ද? මම මේ තරණ ටික මෙහෙම තියා ගන්නවා. ඊළඟ ගාත්‍රයට යනවා අපර ගාත්‍රය. පූර්ව ගාත්‍රය හරි. අපරදාත්‍රය කිව්වහම එයාගේ තියෙනවා අරගෙනම විශේෂිත වූ සංධියක්. හරි. ඒ සංධිය ඒ කිව්වා වගේ අර කලින් වගේම ගොරකුවර සංධියක් වෙනවා. ඒ ගොරකුවර සංධිය හදන්නේ කවුරුයි කවුද කියන එක අපි මෙතනදී බලමු. මේකලා තියෙනවා කිව්වනේ. හරිද? මේකලා පැදිලි ඒ ටික පැදිලි මාගේ දේ රූප ගන්න. හරි. කොහොමද බලමු. ඔබ ශ්‍රෝණි මේකලා වල තියෙන කොටස් විදිහට මේ ශ්‍රෝණිය හදන අපි දන්නවා මේ ශ්‍රෝණිය එක පැත්තකින් සම්බන්ධ වෙනවා ත්‍රිකාස්තියට. මතක ඇති ඔයගලට කශේරුවේ අවසාන ප්‍රදේශයේ වෙන්නේ ත්‍රිකාස්තියනේ. ත්‍රිකාස්තියේ දෙපසට සම්බන්ධ වෙන්නේ ශ්‍රෝණි වල ජගන පළකාස්ති කියලා අපි කිව්වා. මේ ත්‍රිකාස්තියට සම්බන්ධ වෙලා තියෙන මේ අස්තියට අපිට කියන්න පුළුවන් ජගන පළකාස්ති කියලා. ශ්‍රෝණිය කියන්නේ හරියට නිකන් බේසමක ආකාරයේ තියෙන view එකක්. හරි. ඒකෙන් අපිට ලොකු උදව්වක් වෙනවා දේහයේ සුළු විරියව පවත්වා ගන්න. ඒ දේහයේ තුල ඉතුරු බර දරා ගන්නත් කියලා තියෙන බර දරා ගැනීමට ලොකු දායකත්වයක් ශ්‍රෝණිය මගින් සපයලා දෙනවා අපිට මේ සුළු විරියව තියන්න. ශ්‍රෝණියේ එක් අස්තියක තියෙන ශ්‍රෝණි කෝටලකේ මොකක්ද කියන්නේ ශ්‍රෝණි කෝටලකේ කියලා අර මේ අංශු බලකත්වයේ තිබුණේ ග්ලෙනොයිඩ් කෝරේ කියලා. ආන් ඒ වගේම කුහරයක් තියෙනවා ශ්‍රෝණි කෝටලකේ කියලා.
ඒ ශෝනි කෝටරකයට තමයි අපරගාත්‍ය සම්බන්ධ වෙන්නේ ඇයි හරි ඒ සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක අපි අපරගාත්‍ය පොඩ්ඩක් ඇඳගෙන බලමු හරි මම එකම ඔබලා අපරගාත්‍ය පොඩ්ඩක් අරගෙන ඉන්න අපරගාත්‍ය මෙන්න මේ විදිහට තියෙනවා අස්තිය අර ලොකු අස්තිය හරි මේකට මොකද්ද මේ මේ පොඩි තියෙන අස්තියද අපි සාමාන්‍ය වෙලාවට ගත්තොත් කලව කලව වර්ධන අස්තිය තමයි මේක හරි දැන් මෙන්න මෙතන තියෙනවා ධනයි පොල්ක මේ අස්තිය වෙලා කෙන්ද හදන අස්තිය මෙයාට පැත්තෙන් වගේ සම්බන්ධ වෙනවා අනිත් යාගේ සගය තරාත්‍ය අනලත්‍ය තිබුණා වගේ සගයත් සම්බන්ධ වෙනවා අනිත් පැත්තේ එනට අනේ පාද ආදලත්‍ය ඔක්කොම අනිත් යන නැහැ එතන තර වගේම අස්ති 30ක් තමයි තියෙන්නේ ඇඟිලි කුරුක්කත් මෙහෙම කියන එක තියෙනවා ඊට පස්සේ ඇඟිලි කුරුක්ක හදන අස්තිය මොනවද දනවාසියම් අපරගාතයේ ව්‍යුහය මේකයි එතකොට ඒකේ උඩු කොටස අපරගාතයේ උඩ කොටස හදන්නේ හරි ප්‍රගාතයේ උඩ කොටස එහෙම නැත්නම් අපි කියනවා ඒකට කලව කලව හදන අස්තිය මෙන්න මේක මේකට අපි කියනවා පූර්වාස්තිය කියලා මේකයි අර උරෝස්තිය පටලගන්නේ පාරේ පූර්වාස්තිය ඊට පස්සේ මෙයාට අපි කියනවා ජංගාස්තිය ජංගාස්තිය එයාගේ ගෝලයා වගේ ඉන්න කෙනාට අපි කියනවා අනු ජංගාස්තිය කියලා අනු ජංගාස්තිය හරිද ඊළඟට මෙයාට විලුඹ සාධනාස්තිය ඊට පස්සේ ඇඟිලි කුරුක් එහෙම කියලා නම් කරනවා අපි හරි පාදයේ ඇදලා තියෙන ප්‍රධාන වශයෙන් ඌර්වාස්තිය ජංගාස්තිය අනු ජංගාස්තිය ඊට පස්සේ අමයා වත තුනනේ ධනිස් කටුව ධනිස් කටුව එයා විශේෂයෙන් දැන් ඌර්වගතේ නොතිබිච්ච විශේෂිත ව්‍යෝහයක් විශේෂිත අස්තියක් නම ධනිස් කටුව කියලා කියන්නේ ඊළඟට ආයෙ තියෙනවා වලලුකර සාධනාස්ති හතක් ඒ කියන්නේ මෙන්න මෙතනයි වලලුකර සාධනාස්ති හතක් තියෙනවා මෙතන ඊට පස්සේ ආයෙ විදුඹ විදුඹ සාධනාස්ති නැත්නම් පතුල් ඇට කියලා කියනවා ඒක පහක් තියෙනවා ඌර්වාස්තිය මෙන්න මෙයා තමයි ඇවිල්ලා කවුරු එක්ක සම්බන්ධ වෙන්නේද ගෝල කුවර සන්ධියක් හදන්න ශ්‍රෝණි අස්තිය තියෙන ශ්‍රෝණි කෝටර් කේ සමග ඇවිල්ලා සම්බන්ධය වෙන්නේ එතෙන්ට ජොයින්ට් එක හදනවා එයා එතෙන් සම්බන්ධ වෙලා ගෝල කුවර සන්ධිය එක අපිට කුල් සන්ධිය කියලා කියන්න පුළුවන් හරි කලව කලව අස්තිය හදන සම්බන්ධ මේ කලව හදන ඌර්වාස්තිය තමයි අපි කියන්නේ දේහයේ තියෙන දිග්ගම බලම ඒ වගේම ශක්තිමත්ම අස්තිය කියලා. දිග්ගම බරම සහ ශක්තිමත්ම අස්තිය තමයි අපි කියන්නේ ඌර්වාස්තිය කියන අස්තිය. හරි? එයා සෑහෙන විශාල අස්තියක්. ඒ අනුව එයාගෙන් ලොකු දායකත්වයක් දක්වනවා දේහ බල දරා ගැනීම සම්ධාරණයට වගේ. ඒතර එයාගෙන් සම්බන්ධය වෙලා තියෙනවා කොණි ගෝල්ඩ්ගේ සමග ගෝලකෝල සන්ධියක් හදලා. තම මේ සන්ධිය වලින් ඇති කරන කලන විදියට අපි දක්වනවා සම්මිංජන ප්‍රසර්ජන අභිනය අපනය පරිණයන හා බ්‍රහ්ම හරි මේ චලන ටික ඔක්කොම පෙන්වන්න පුළුවන් නමුත් අර මේ අත තරම් හරි පූර්වගාත්‍රයේ තරම් විශාල පරාසයකේ චලන පෙන්වන්න බැහැ කකුල අපරගාත්‍රයට ඒකට හේතුව එකක් මේ ග්ලෙනොයිඩ් කුහරයට සෝරි ග්ලෙනොයිඩ් නෙමෙයි ශ්‍රෝණි කෝටරකේට අපූර්වස්තිය හිස ජොයින්ට් වෙලා තියෙන මේ සන්ධිය ටිකක් දැඩිව අර අරකට වඩා අරකන ටිකක් යන්තම් වගේ තියෙන්නේ මෙයා හැම වෙලෙම ටිකක් දැඩිව මේ සන්ධිය හදලා තියෙනවා ඉතින් ඒ නිසා චලන යම්තාක් දුර සීමා කරනවා නමුත් පෙන්වන්න පුළුවන් ඊට පස්සේ එයා ඌර්වාස්තිය විදුල කෙළවර සම්බන්ධ වෙනවා ජංගාස්තියට ධනිස් කටුවට හරිද ඌර්වාස්තිය විදුල කෙළවර ජංගාස්තියට සහ ධනිස් කටුවට තමයි සන්ධානය වෙන්නේ විදුල කෙළවර කියන්නේ ඈත තියෙන කෙළවර එයා විශේෂයක් තමයි අනුජංගාස්තියට සම්බන්ධ වෙන්නේ නැහැ අනුජංගාස්තිය සම්බන්ධ වෙලා තියෙන්නේ කෙලින්ම ජංගාස්තියට පමණයි ඒ පැත්තෙන් ජංගාස්තියට සම්බන්ධ වෙලා ඉතරයි එයා වෙන කවුරුත් එක්ක
join වෙලා නැහැ සම්බන්ධ වෙලා නැහැ ඒක විශේෂයි මොකද පූර්වගත්තු අපි දැක්ක ප්‍රධාන රාජ්‍ය ඇවිල්ලා අලාස්ති අනරාස්ති දෙකටම සම්බන්ධ වෙලා තිබ්බ නිසා එහෙනම් මෙතනින් තරිස් කටුව සංධියට සම්බන්ධ වෙනවා ආයේ අලාස් මේ ජනරාජ්‍යයට සම්බන්ධ වෙනවා කවුද පූර්වගත්තු ඒ සම්බන්ධ වෙලා මෙතනින් හදනවා ධනහි සංධිය මේ සංධිය ගොඩක්ම වැදගත් වෙනවා අපේ සුළු විරියව පවත්වා ගන්න ඒකට හේතුව අපි කියනවා මේ අපි නැපිටලා ඉන්නකොට සිටගෙන ඉන්න විට මේ ධනහි සංධියෙන් අගුල් වැටෙනවා කියලා. ඒක මොකද අගුල් වැටෙන්නේ? ඒ තමයි දැන් මෙතනින් ලොකු බරක් දැන් අත වගේ නෙමේ කකුලට අපිට දෙහේ ඉහළ කොටස තියෙන ඔක්කොම බර එන්නේ මෙතෙන්ට. ඒක මෙතනින් ගොඩක් හැකියාවක් තියෙනවා මේ ධනහි සංධිය. මේක නිකන් අර පලිහක් වගේ හරි. නිකන් අර අපි දාන්නේ මොකක්ද දැන් වාහනයක් එම රිවර්ස් එකට පල්ලම් කරනවද්දී දිනකොට මේව නිකන් ගලක් තියෙනවා. ආන් ඒ වගේ නිකන් හරිද? අර ඒ වගේ නිකන් එයට සපෝට් කරන ව්‍යූ එකක් වගේ තමයි මේ ධනේෂ් කටුව. ඒතර ධනේෂ් කටුව තියෙන නිසා අපි හිටගෙන ඉන්නකොට අපි කියනවා අඟුල් වැටෙනවා කියලා. ඒකෙන් අදහස් වෙන්නේ අර දෙහික තියෙන මෙතනින් එන බල නිසා මෙයාව පනින්න පුළුවන් මේ. හරි. දින ලොකු බරක් එනවනේ. ඒතර අපි නිකන් ඉන්නේ නැහැ. එයාට දඟලනවා, මෙයාට දඟලනවා. කොහොම දඟලනකොට සමහරක් වෙලාවට මෙහෙම ජොයින්ට් වෙලා තියෙන මේ අස්ති දෙක මෙහෙම පයින්න පුළුවන්. ඒක වැලකෙනවා මොකක්ද තිබුණොත් මෙන්න මෙතන බාධකයක් මේ විදිහට දාලා තියෙනවා. මෙහෙම බාධකයක් දාලා තියෙනවා නම් මෙහෙම ඒක මොකද ඉන්නේ පයින්න බෑ. පයින්න බෑ. ඒත් අන්න ඒක තමයි මේ ධනෙස් කඩුවෙන් කරනවායි කියලා කියන්නේ. හරි මේකෙන් ගොඩක් වෙලාවට මේ ධනෙස් සංගයෙන් අර වගේ විශාල පරස්සයකට කරන්න වෙනවා නෙවෙයි. මේකෙන් සම්මිඤ්ඤණ ප්‍රසද්දනා ප්‍රමණ චලන දක්වන්න පුළුවන්. හරි ධනෙස් සංගයෙන් සම්මිඤ්ඤණ කරන්න පුළුවන් ප්‍රසද්දනා කරන්න පුළුවන් ආයේ ප්‍රමණ චලන එලක් දික් කිරීම ඇකිලිම දික් කිරීම ඇකිලිම දැන් මට ඒක පෙන්වන්න අමාරුයි හරි කකුලෙන් උඩ බයින් වෙයි දික් කිරීම ඇකිලිම කියන චලන දෙක ඒ කියන්නේ සම්මීජන ප්‍රසජන කරන්න පුළුවන් ආයේ භ්‍රමණ චලනයක් යම් තාක් දුරකට ධනේ සන්ධියෙන් කරන්න පුළුවන් යම් තාක් දුර ඊළඟට ජංගාස්තියේ හා අනුජංගාස්තියේ විදුරු පෙරවර පාද කෝර්ජාස්තිය සමඟ සම්බන්ධ වෙනවා විශේෂිත වෙයි හරි ටිකක් ඝනකම් අනිකුත් අස්ති සමඟ බලනකොට ටිකක් ඝනකම් මේ අනේ කියන අස්තියකට තමයි මේ දෙන්න සම්බන්ධ වෙන්නේ හරි දැන් මම කිව්වා අනුජංගාස්තිය විදුරු පෙරවරින් අනුජංගාස්තිය ජංගාස්තිය සම්බන්ධයි විදුරු පෙරවරින් හැබැයි අනුජංගාස්තිය කවුද එක සම්බන්ධ වෙනවද වලලු කර හදන මෙන්න මේ කියන අස්තියත් එක්ක සම්බන්ධ වෙනවා ඒ කියන්නේ ටිකක් විශේෂ ටිකක් ප්‍රමාණයේ විශාල ශක්තිමත් අස්තියක් වෙනවා වලලු කර හදන සංධිය රහන අස්තිය ඔය වලලු කර ඇටයක් ඔය අපිට පේන්නේ ඒක විශේෂයෙන් එයාට තමයි සම්බන්ධ වෙන්නේ. ඒතර ඒ අස්තියට සම්බන්ධ වෙලා එතන හදනවා වලලු කර සංධිය. මෙන්න මේ සංධිය. හරි. ප්‍රෙතනින් වලලු කර සංධිය හදනවා. ඒකෙන් පාදයේ ඉහළට එසවීම ආදිය සිදු කරන්න පුළුවන් වෙනවා. එළදීමේ ක්‍රියාවට ආධාර කරනවා. ඊට පස්සේ එතනින් එහාට හරි පාදයේ පාදයේ අදනස්ති ඊළඟට උංගිලි පුරු පාදයේ විදි අදනස්ති ඒ විදිහට සකස් වෙලා තියෙනවා විලුඹ අදනාල් වලු කර අදනස්ති කොටස් කුඩා කොටස් ඊට පස්සේ ඊට අමතරව අර ප්‍රධාන අස්තිය අමතරව හයක් තියෙනවා අපෝ විලුඹ අදනස්ති ඒවට පතුල් ලැට කියලා අපි කියනවා ඒවා තියෙනවා පහ එතනින් එහාට කුඩා අස්තිය වෙන ඇඟිලි පුරු අදනස්ති තියෙනවා ඒ වැන්නේ ලොකුවට ගන්න නැහැ අර හරි අධිකාරී වෙන සම්මිඤ්ඤණ ප්‍රසද්දන ඒ වගේ පොඩක් කරන්න පුළුවන් අතේ තරම්වත් බැහැ කකුලේ ලොකු ජන පරසයක පෙන්වන්න අමාරු. හරි. ඒ අනුව මෙතනින් එයාගේ විශේෂයෙන් ඊළඟට තියෙන එකක් තමයි පාදේ ගැන කතා කරද්දී පාදේ තියෙනවා වක්ක. හරි මේ පාදේ වක්ක තියෙනවා. එතකොට ඒක අපේ සෘජු ඉරියව්වට හරි ඇවිදීමේ ආදී ක්‍රියාවලිය වලට ගොඩක් සමතුලිතතාව පවත්වා ගන්න දායක වෙනවා මේ පාදේ තියෙන වක්ක. වක්‍ර දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් එකක් අන්වායාම වක්‍ර අන්වායාම වක්‍ර සහ තීර්යක් වක්‍ර පාදයක් මේ විදිහට සලකපුවම පාදයේ තියෙන මෙන්න මේ මේ විදිහට අපිට දකින්න පුළුවන් වෙන වක්‍රය තමයි අන්වායාම වක්‍රය කියලා අපි කියන්නේ. ඒ පාදයේ දිගිය මේ පැත්තට තියෙන වක්‍ර අන්වායාම. ඊට පස්සේ පාදයක් අපි මෙහෙම බැලුවොත් පිටින් බැලුවොත් හරි කොහොමද තියෙනවද පාදයේ මේ පාදයේ මෙන්න මෙහෙම තියෙනවා ඊට පස්සේ වක්‍ර ආපහු ඒ වගේ දෙක දෙක තියෙනවා අන්වායම් වක්‍ර දෙකයි තීරයක් වක්‍ර දෙකයි විදිහට පාදයේ වක්‍රතා හතරක් තියෙනවා අන්වායම් දෙකයි තීරයක් දෙකයි ඒතර මේ වක්‍රතා මගින් ප්‍රධාන වශයෙන් දායක වෙනවා දෙහි තියෙන සෘජු ඉරියව්ව හදාගන්න හරි ඔන්න ඔය කියන දේවල් ටික තමයි
ගාත්‍රා සැකෙල්ලට අදාළව තියෙන කරුණු ටික ඊට අමතරව මේකේ තියෙනවා සන්ධි කියලා. ඒක මේ සන්ධි දෙකත් අපි මේ විදිහට කතා කරලා ඉවරයි. ඒ තමයි ගෝල ගෝල සන්ධියයි අසව සන්ධියයි. ගෝල ගෝල සන්ධියෙන් කරන කාර්ය ප්‍රධාන වශයෙන් ඉරා ගන්න ගොඩක් වෙලාවට කුහරයකට කොහේ තියෙන ගෝලාකාර හිසක් අස්තියක තියෙන ගෝලාකාර හිසක් කුහරයකට සම්බන්ධ වෙලා හදන සන්ධිය ගෝල ගෝල සන්ධියක් වෙනවා. එයාගෙන් පෙන්වන්න පුළුවන් චලන ගොඩක් වැඩි. පොළොල් පරාසයක චලන පෙන්වනවා. හරි. ගෝල ගෝල සන්ධිය වගේ. තියෙන තැන් විදිහට අපිට දක්වන්න පුළුවන් පුරණ සන්ධිය සහ උකුල් සන්ධිය. උකුල් උකුල් ආදන ඒ කියන්නේ නැත්නම් අපිට කියන්න පුළුවන් ඌරාස්තිය සහ ශෝණි කෝටරකේ අතරත් ඒ වගේම ප්‍රගන්ධාස්තිය සහ ග්‍රැනයිට් කෝරය අතර හදන සන්ධිය ගෝල කෝල සන්ධියකට උදාහරණ විදිහට. ඊළඟ සන්ධි වර්ගයේ අසව සන්ධිය නෝ අසව සන්ධියකින් කරන්න පුළුවන් වෙන්නේ ගොඩක් දරවල සම්මිඤ්ඤන ප්‍රසර්ජන වගේ චලන. ධනයි සන්ධිය ඊළඟට වැලමිට සන්ධිය ඇඟිලි වල තියෙන සන්ධි අසව සන්ධිය විදිහට අපිට දක්වන්න පුළුවන් ගොඩක් වෙලාවට ඒවා හරි අසව සන්ධි වෙනවා. ඊළඟට තව එක සන්ධි වර්ගයක් තියෙනවා. ඒකත් මෙතනදීම කියනවා මම විවර්තනී සන්ධි. විවර්තන මොන සන්ධිද? විවර්තන සන්ධි. මෙහෙම සන්ධියක් අපිට දකින්න පුළුවන් වෙන්නේ සන්ධිය කියලාම ඔයගලන්ට කොහොමද කියන එක හිතා ගන්න පුළුවන්. එතකොට මතක ඇති ඔයගලන්ට අක්ෂර කශේරුකාව. දැන් කශේරුකාව කශේරුව මතක් කරගන්න. කශේරුව ඇදලා තිබ්බේ කශේරුකාව ගණනාවකින්. ඒකේ ගයිඩ්‍රයිවි කශේරු කාවක් වන අක්ෂර කශේරුකාවත් ඇට්ලස් කශේරුකාවත් අතර යම්කිසි සන්ධියක් අපි දැක්කා. ඒ තමයි අක්ෂර කශේරුකාවේ තියෙන දන්තාකාර ප්‍රසරේ ගිහිල්ලා ඇට්ලස්ේ තියෙන සන්ධාන මූලතක් එක්ක බැඳෙනවා. බැඳිලා එතන හදනවා සන්ධිය. මෙන්න මේ විදිහට. ඒතර මෙයා මත මෙහෙම සන්ධියක් හදනවා. හරි. ඒක හරියට මේ වගේ. මෙතන මේ කළු පාට මේ පෙට්ටියේ තියෙන කළු පාට කොටස කියන්නේ ඔක ඇට්ලස්ේ තියෙන සන්ධාන දෘෂ්ටිය. ඒකට මෙන්න මේ කියන දන්තාකාර ප්‍රසරය ගිහිල්ලා මෙහෙම සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා එතකොට මේ ඇට්ලස්යත් එක්ක මෙයා මෙහෙම කැරකෙන්න පුළුවන් ආකාරයක්. රවුන්ඩ් මේ view එක. ඒතර ඒ අනුව මේ අක්ෂ කසේරුකාවත් එක්ක හදන සන්ධිය මගින් හිස ප්‍රමණය කිරීම කැරකවීම මෙහෙම කරපුවන්න පුළුවන් වෙලා තියෙන අපිට මේ සන්ධිය මගින් දන්තාකාර ප්‍රසරයත් සමග ඇට්ලස්ය හදන සන්ධිය මගින් තමයි හිස කරකවීමේ හැකියාව අපිට තියෙන්නේ. ඒක තමයි මේ වගේ සන්ධිය තමයි අපි කියන්නේ විවර්තන සන්ධිය කියලා. ඒකේ ගොඩක් වෙලාවට තියෙන්නේ භ්‍රමණය වීමේ තල. හරි. ඊළඟ ප්‍රධාන වශයෙන් ඔය ගාත්‍රා සැකෙල්ලේ කාර්යභාරය ටික ඒ දේවල් ටික මේ මෙතනින් අවසන් වෙනවා. මේ කාර්යභාර මේ වීඩියෝ එකේදී පූර්ව ගාත්‍රය අපර ගාත්‍රයත් ගැනයි ඔය විස්තරය තිබුණේ. ඊළඟට අස්තිපද්ධති ආසිත රෝග කීපයක් තියෙනවා. ඒ රෝග කීපයක් ඉක්මනින් අපි විස්තර කරගෙන මේකට අවසන් කරනවා. ඊට පස්සේ අපිට තියෙන පේශි සම්බන්ධ කොටස් ටික අධ්‍යයනය කරගන්න. අපි බලමු ඒකට අදාළව රෝග මොනවද කියලා තියෙන ප්‍රධාන වශයෙන් රෝග පළවෙනි එක තමයි අස්ති වෛරය. වෛරය නෙමෙයි වෛරය. හරි. වෛරය කියන්නේ තරහ කියන එකනේ. අස්ති තරහ ගන්න නෑ. හරි. අස්ති තරහ ගන්නවා කියන එක මේකෙන් කියන්නේ අස්ති වෛරය. වෛරය අල්ලන්න මේකෙදී ප්‍රධාන වශයෙන් වෙන්නේ අස්ථි ක්ෂය වෙලා යනවා. අස්ථි වල තියෙන කැල්සියම් ක්ෂය වෙලා යනවා. කැල්සියම් ක්ෂය වෙලා ගිහිල්ලා අස්ථි දුර්වල වෙනවා. ඒ දුර්වල වීම මගින් අස්ථි බිඳියාම ඒ බිඳියාමට තියෙන අවස්ථා ආදී වැඩි වෙනවා. ඒ නිසා පහසුවෙන් අස්ථි වල හානි වීම බිඳීම් සිද්ධ වෙන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාවට ඔස්ටියෝපොරොසිස් කියලා කියන්නේ මේ රෝගයට. හරි. ඔස්ටියෝපොරොසිස් කියලා දැන් ගොඩක් වෙලාවට කාන්තාවන් අතර එම ඒකේ පිටි වර්ග බොන්න කියලා කියනවා ඇඩ්වල නේද? එහෙම කියන්නේ ගොඩක් වෙලාවට මේ රෝග තත්ත්වය නිසා මේකේ ලොකුවට විශේෂ හේතුවක් කියලා අඳුරගන්න නැහැ. ප්‍රධාන වශයෙන් කාන්තාවන් අතර මේ රෝගය බහුලයි කියනවා. ඒකට හේතුව තමයි කාන්තාවන්ගේ විශේෂයෙන් කැල්සියම් සංචිතය අඩු වෙනවා. හේතුව දරුවෙක් පිළිසිඳ ගන්න පස්සේ ඒ දරුවගේ අස්ථිපද්ධතිය හදන්න ගොඩක් වෙලාවට කැල්සියම් පෝෂණයෙන් ආහාර මගින් ලබා ගන්න කැල්සියම් මදි නම් මවගේ අස්ථිපද්ධතියෙන් තමයි කැල්සියම් ලබා දෙන්නේ. ඒකට ඒ අනුව මාගේ අස්ථිපද්ධතියේ තියෙන කැල්සියම් ප්‍රමාණය අඩු වෙලා එහෙම වෙන්න පුළුවන් කාන්තාවන්ට වැඩිපුර මේ රෝගය ඇතිවීමේ තත්ත්වය. ඊට අමතරව යම් හේතු සාධක තියෙනවා හෝමෝන අසමතුලිතතාව ඊට පස්සේ ඒ වගේ තත්ත්වයක් වෙන්න පුළුවන් පාරිසරික සාධක වගේ දේවල්.
ඒකෙන් ගොඩක් වෙලාවට වේදනාව, අස්ථිවල වේදනාව, අස්ථිබිදීම්, අස්ථි වර්ධන සාමාන්‍යතාව වගේ ඇති වෙනවා. ඉතින් මේ වගේ රෝගවල තියෙන කොටස් ඕගොල්ලෝ වෙන් කරගෙන වගුවකට වගේ දාගන්න, හරි? ඒතකොට ඕගොල්ලන්ට පාඩම් කරන්න පහසු වෙනවා. හරි? නිකන් මේක නෝට් එකේ තියනවට වඩා අර ටිකක් Tamanta ආකර්ෂණීය විදිහට බලන්න පුළුවන්. ඒ වගේ නෝට් එකක් හදාගත්තාම හැමතැනකම තියෙනවනේ රෝග පද්ධතියන් පද්ධතිය. දෙවෙනි රෝගය තමයි ඔස්ටියෝ ආතරයිටිස්. ගොඩක් අපේ ව්‍යවහාරයේ තියෙන එක ආතරයිටිස් කියලානේ අපි කියන්නේ. ආතරයිටිස් කියලා කියන්නේ ඒකදී වෙන්නේ දැන් අස්ථිවල තියෙනවා මෙහෙම කාඩ්නේ විශේෂයෙන් දැන් ඔය ධනී සන්ධි වගේ මේක එනවා. ධනී සන්ධි මේ මූර්වාස්තිය නම් මේ තියෙන්නේ ජනවාස්තිය නම් මේ දෙකේ සම්බන්ධයක් තියෙනවා කියලා කිව්වනේ. ධනී පොළකට අයින් කරමුකෝ අපි. මේ දෙකේ සම්බන්ධය නිකම්ම තියෙනව නෙමෙයි. මේ දෙක නිකම්ම අස්ථි දෙක ගෑවිලා නෙමෙයි. මේක කාටි කේන්ද්‍රයක් වගේ තමයි මේ අස්ථි දෙක සම්බන්ධ වෙලා මෙහෙම තියෙන්නේ. හැම අස්ථියම මෙහෙමයි. හරි සම්බන්ධය අනිවාර්යයෙන්ම එයාගේ කෙලවරේ තියෙනවා කාටිලේජ්. ඒක ඒකෙන් උදව් වෙනවා අස්තියක් අර ගෙවි යාම ඒ ආදී වැලැක්වීමට කාටිලේජ්යක් තියෙන එක. ඔය ගෙවෙන පෘෂ්ඨවල අර දැකලා තියෙන ඔය ක්‍රේ කෝච් වලේමත් කෝච් පෙට්ටිය අතර නිකන් ලොකු රබර් ගන්න තර රබර් කැල්ලක් තියෙන. ඒ ගෙවි යාම වළක්වන්න. ඉතින් මේකෙදි වෙන්නේ මේ කාටිලේජ්ය දී වෙලා යනවා. හරි කාටිලේජ්ය දී වෙලා යනවා. එතකොට මේ අස්ති දෙක මොකද වෙන්නේ? එකට ගැටෙනවා. ඉතින් මේ අස්තිවල ස්නායු තන්තු තියෙනවා, ස්නායු වන්ත තියෙනවා. උතර ගැටෙද්දී තරු විස වෙනවා. අස්ති දෙක ගැටෙනකොට ඉතින් ඒක තමයි ඔස්ටියෝපොරොසිස් කියලා ඔය කට්ටිය බේස් ගන්නෙ. නැත්තම් ගොඩක් අමාරු වෙන රෝගයක් නමන්න දිග අරින්න බෑ, කකුල ඉටගෙන ඉන්න බෑ, එහෙම ප්‍රශ්න එනවා. ඒත් මේකෙදි කියනවා මෙන්න මෙහෙම කතාවක් ප්‍රදාහික නොවන කියලා. ප්‍රදාහික නොවන අස්ථිපද ධාතය. ඒ කියන්නේ ප්‍රදාහික අස්ති මේ ඔස්ටියෝපොරොසිස් තත්ත්වයක් තියෙනවා. ඒක අපි කතා කරා ප්‍රතිශක්තිය. ස්වයං ප්‍රතිශක්ති රෝගයත් ඒක කතා කරා. සමහර අවස්ථාවල මේ කාටිලේජ් පටකේ ආගන්තුක ද්‍රව්‍ය කියලා හිතාගෙන ප්‍රතිශක්ති පද්ධතිය විසින් විනාශ කරනවා. එහෙම දෙයක් වෙනවා නම් ඒකට අපි කියනවා ප්‍රදාහික අවස්ථාවක්. ඒක රෝමැටික් ආතරයිටිස්. මේකදී අපි කතා කරා ප්‍රදාහික නොවන ආතරයිටිස්, එහෙම නැත්නම් ඔස්ටියෝ ආතරයිටිස් කියන රෝගය ගැන. ඒකදී වෙන්නේ වෙනත් සාධක මගින් වෙනත් සාධක හේතු වෙලා ප්‍රධාන වශයෙන් ඒකදී හේතු විදිහට ගන්න පුළුවන් ස්ත්‍රී භාවයේ වයස්ගත වීම, ආවේණිය හා ස්ථූලතාවය කියන සාධක. ඊළඟට මේවා ගොඩක් අර වැඩ කරන මහන්සි වෙන හරි නිතරම මේ අස්ති වෙහෙසවන උනම් හරි නිතරම ඇවිදින කෙනෙක් නම් නිතරම හිටගෙන ඉන්න කෙනෙක් නම් එතකොට යම් ඉඩකඩක් තියෙනවා මේ ආතරයිටිස් තත්ත්ව වැඩිපුර ඇති වෙන්න. ඊට පස්සේ ඊළඟ එක තමයි මඩල විස්සීම. මඩල විස්සීම කියලා කියනවා ඒක කශේරුකාවට කශේරුවට අදාළ දෙයක්. කශේරුව අපි දන්නවා ඔයගොල්ලෝ කතා කරන්නේ කතා කරා කශේරුකා දෙකක්. කශේරුකා දෙකක් සම්බන්ධ වෙන තැන නිකම්ම නෙමෙයි තියෙන්නේ මෙන්න මේ විදිහට ඒකේ තියෙනවා තන්තුමය සම්බන්ධ පටකයකින් හදිච්ච අන්තර් කශේරුක මඩල කියලා විවෘත. හරි එහෙනම් තමයි කශේරුක දෙකක් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි මේ යබද කශේරුකාව සම්බන්ධ වෙන මේ අන්තර් කශේරුක මඩල හරහා මෙන්න මේ කියන අන්තර් කශේරුක මඩල මේ අපිට පේන පැත්තෙන් අපි උඩින් බලුවොත් මෙන්න මේ විදිහට පේනවා. එයාගේ මධ්‍යයේ තියෙනවා ජෙලටිනීමේ පෝරක. බාහිරින් තමයි අර තන්තුමය ප්‍රදේශයේ තියෙන තන්තුමය පටකය. අභ්‍යන්තරයේ නම් මධ්‍ය ජෙලටිනීමේ ද්‍රව්‍යයෙන් තමයි ඇදලා තියෙන්නේ. හරි. එතකොට වෙන්නේ මොකද්ද? දැන් මෙයාමත් තියෙන්නේ කිලිම කශේරුකාව. පළයා තියෙන කශේරුකාව. එතකොට දැන් අපි මොකද කරන්නේ? සමහරක් වෙලාවට අපිට ওই බර උස්සන්න එහෙම ගියාන් පස්සේ හරිද? ඔය එක සියලා එමනම් හරි කතා කියනකොට බර උස්සන්න එහෙම සමහර ගියාන් පස්සේ කිසිම අර එහෙම ක්‍රමයක් නැහැ. ඔහේ උස්සනවා හරි. ලොකු බරවල් අර ධනේ සමාන නැතුව නිකන් ඔහේ ඇදලා ගන්නවා. තනිය අතින් උස්සනවා සමහර වෙලාවට. ඒ වගේ අධික බර දෙහෙත් දරා ගන්න බැරි බරක් ඉස්සර උස්සලා මෙයා මත අධික කම්පනයක් අධික පීඩනයක් තෙරපුමක් ඇති වුණොත් මෙන්න මෙයාගේ මෙහෙම වෙනවා. මේ තියෙන මේ මධ්‍යයේ තියෙන ජෙලටිනී මේ වගේ ද්‍රව්‍ය පිටතට නිරා වෙනවා. මෙන්න මෙහෙම. මොනද ද්‍රව්‍යෙදී මෙහෙම පිටතට නිරා වෙනවා. හරි කවුමට තියෙන්න ඕනේ පිටතට නිරා වෙනවා කියලා. හරි. තෙරපි. එහෙම නිරා ඇවිල්ලා මෙතනින් යම්කිසි ආතතියක් ඇති වෙන්න පුළුවන් කොහෙටද? සුසුම්නාවට. මේ කශේරුකාවනේ. කශේරුකාව නගින්මයි සුසුම්නාව තියෙන්නේ. ඒ ආරහණය මේ අන්තර කශේරුක මණ්ඩලයේ වෙන මේ සිදුවීම නිසා සමාන අවස්ථාවක සුසුම්නාවට යම්කිසි තෙරපුමක් මේකෙන් මෙහරා දැනෙන්න පුළුවන්. මේ දැනෙන තෙරපුම ඉතා වේදනාකාරී. හරි සුසුම්නාවට දැනෙන තෙරපුම ඉතා වේදනාකාරී වෙනවා. ඒ තත්ත්වය තමයි අපි කියන්නේ මඩල ලිස්සීම කියලා. හරි. ඒක ගොඩක් වෙලාවට ඔය බර උස්සන්න ගියාම ඒක නිවැරදි ක්‍රමයේ වලින් කරපු නැතුවම මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. හරි. හරි. එහෙනම්
මේ වීඩියෝ එකේ අපි සාකච්ඡා කරේ ගාත්‍රා සැකෙල්ල ගැන ගාත්‍රා සැකෙල්ල සමන්විතයි පූර්ව ගාත්‍රය අපර ගාත්‍රය ඒ වගේම මේකලා හරි ශ්‍රෝණි මේකලා පුර මේකලා කියන කොටස් වලින් ප්‍රධාන වශයෙන් ඒ කොටස් වල තියෙන අනු කොටස් ගැනත් අපි සාකච්ඡා කරා ඒවත් එක්කම මේ ගාත්‍රා සැකෙල්ල ගැන විස්තරය ඒ වගේම සන්ධි ගැන සහ රෝග කියන දේවල් ටික අපි මෙතනින් සාකච්ඡා කරලා අවසන් කරනවා එතකොට අස්ති පද්ධතියට අදාළව තව අපිට එකම කොටස ඉදිරි වෙන්නේ තමයි පේශි සංකෝචනයට අදාළ පේශියක ව්‍යුහය කොහොමද සහ පේශි සංකෝචනයේ ආක්‍රණය මොකද්ද කියන එක අධ්‍යයනය කරනවා ඒක අපි ඊළඟ වීඩියෝ එකෙන් කරනවා ඒ එකම අස්ති පද්ධතිය වගේම පස්වෙනි පාඩමත් ඉවර වෙනවා හරි එහෙනම් ඒ වීඩියෝ එක හම්බ වෙනකන් අපටම ආයතන